බබා උදේ පාන්දර මේ ලෝකේ වටේ තියෙන ප්‍රවෘත්ති මොනවද තියෙන්නේ වෙලා තියෙන්නේ කින්ද මන්ද කියන දේවල් ටික ගැන හොයාගෙන එක මගේ පුරුද්ද බබා සාමාන්‍ය උදේට හැමදාම හරිද හරි හරි රටේ ලෝකේ වෙලා තියෙන දේවල් ගැන අප්ඩේට් වෙන උදේ පාන්දර නැගිට ගමන් දඩබඩ ගාලා මට සමහරලාට සමහර ඩීටේල්ස් නැග විදේශීය මාධ්‍ය වේදින් මට එවලා තියෙනවා සමහර ඒවා මගේ පර්සනල් කන්ටැක්ට්ස් වලින් බබා සෝසස් මගේ තියෙන සමහර තැන් ගැන රටවල් වලින් ගන්න පුළුවන් දේවල් ඉන්නවනේ දැන් ඔය ඔය විදේශීය සම්බන්ධතාව ගැන වයිෆ් දැනුවත්ද නමරි ගන් ඇහුවේ බබා මේ වගේ ජීවිතයක් ඇතුලේ තියෙන දේවල් gedara gæru manussයටවත් කියන්නේ නැහැ Amazon.com අපි දන්නවනේ ඩොලර් බිලියන ගාණක් වෙනවා කියලා. ලෝකේ ලොකුම ධනවතෙක් විදියට නිය වැජමෙන්නේ. ඉතින් මට මිහගේ බැංකු ගිණුම් චෙක් කරන්න බැරුව ගියා. මම වර ඕන්න එකත් මැසේජ් එකක් දාලා අහලා බලලා ඕන්නම් කියන්න. ආගත්තොත් මට කියනවා. මම අහන්න යන්නේ නැහැ මට අනුන්ගේ බැංකු ගිණුම් වැඩක් නැහැ. මොකටද අනුන්ගේ බැංකුවේ තියෙන සල්ලි අපිට මොකටද? මොකද අපිට රුපියලක්වත් දෙන්නේ නැහැ. රුපියල් දෙන්නේ කොහොමද? ඩොලර් වලින් අපිට දෙනවා. එතන මම බලන්න කියන්නේ තියෙනවා. හරි? මම ගණන් හදලා බැලුවා. සහන ගානක් බාර ගානක් සහන ගානක ඩොලර් බිලියන කියන්නේ සහන ගානක් නේ බා දවසට රුපියල් කෝටිය ගානේ වේදන් කරොත් දවසට කෝටි රුපියල් ඈ රුපියල් වලින් දවසට කෝටිය ගානේ ලක්ෂ 100 කෝටිය ඔව් කෝටි ලක්ෂ 100 ගානේ වේදන් කරොත් මිනිහට තියෙන වත්කම් වේදන් කරගන්න විතර අවුරුදු 10000ක් විතර යනවා හෝ අවුරුදු 10000ක් යනවා දවසට කෝටිය ගානේ වේදන් කළොත් හරි දැන් තියෙන වත්කම් මේ නම් හිතන්නකෝ එතකොට වත්කම් ප්‍රමාණය මම මේ පස්සේ ආයේ කල්පනා කරේ ඔයාව හරි ඔයා වගේ ලංකාවේ ගෑණියෙක් හරි කසාද බැන්දුවා නම් මිනිහට හරිද අවුරුදු 10000 නෙමෙයි මාස 5න් මිනිහා හින්දුස්ථානෙනවා මාස 5න් ගිනිය නැති වෙනවා මොකද දන්නවද හරි යන්න ඊට පස්සේ ආයේ මාස 5න් තියෙන සියලුම ඇමරිකානු ඩොලර් බිලියන ගානම නැති වෙලා ගෙවල් ගානේ හඳුකුරු පැකට් එක ගුලන්න වෙනවා මිනිහට අය ඔතන බසුව Amazon පැත්තක දාන්නනවා හරිද දැන් මෙහෙන් කසාද බැන්ද කියනකොට ඔයාව බැන්ද කියන්නකෝ බඳින එක නෙමෙයිනේ ලංකාවේ කෙනෙක් කියලා හිතමු හරි ලංකාවේ කාන්තාවක් කියමුකෝ හරිද එතකොට ගෑණිට වේදන් කරන්න ඕනේ ඒ ගෑණිගේ අම්මව දඹදිව යවන්න තාත්තට වාහනයක් අරන් දෙන්න ඈ නැත්නම් තාත්තට මොකක් හරි මැෂින් එකක් වඩු මැෂින්ක් හරි මොනවා හරි මැෂින් එකක් අරන් දෙන්න මල්ලිට මොකක් හරි කඩයක් දාලා දෙන්න සර්විස් එකක් දාලා දෙන්න නැත්නම් මල්ලිට ලොරියක් අරන් දෙන්න මල්ලිට ජොබ් එකක් හදා දෙන්න හරිද එහෙම ගත්තාම තවත් වෙනවා ඊට පස්සේ ෆැමිලි එකට කොහේ හරි පිටරටක වීසා ගන්න හරිද ඕවට මේවට ඕවට මේට ගියා මිනිහගේ වත්කම අවුරුදු 10000 නෙමෙයි මාස 5න් ඉවරයි මාස 5න් ඉවරයි ඔට්ටුවක් දාලා බලමු ඔට්ටුවක් මේ ඔයාලට තියෙන ඕනෑපා කන්නම් බබා. ඒ කියන්නේ එයාගේ වියදම් නෙමෙයි. ඒ මිනිස්සුන්ට මොන වියදම්ද? ඒ මිනිස්සුන්ට ඉතින් ඒ වියදම් දෙන ඔච්චර ඉතුරු කරන්නේ. වයිෆ්ගේ පවුලට කරලා ඉවරයක් නැහැ.